прокашляться ты можешь? ලෝක සිනමා කලාවෙහි නොමැකෙන සංදිස්ථානයකට පියවර තබන්නට හිමදිය වන විට බිහි වූ සෝවියට් සිනමා රැල්ල සමර්ථ විය. ඔහු විවිධ සිනමා ව්‍යාකරණයන් තුළ චලනචිත්‍රයේ විචිත්‍රත්වය රූපමාධ්‍යයට ගොනු කරන්නට වූ අතර එහි මුල් අඩිතාලම තැබුවන් අතර සර්ජි අයින්ස්ටයින්, අන්ද්‍රේ තර්කෝස්කි, විසලෝස්කි පුදෝස්කින්, ලෙනාඩ් ගෝඩා වැනි සිනමාකරුවන් ලොව වටා කැපී පෙනෙන්නට විය. මේ අතරින් සිනමා භාෂාවේ සාම්ප්‍රදායික කඩයිම අතික්‍රමණය කොට නව සිනමා පරිච්ඡේදයක් ලොවට හඳුන්වා දෙන්නට අන්ද්‍රේ තර්කෝස්කි නම් මහා සිනමාකරුවාගේ මිර නම් සිනමා කෘතිය සමත් වන ලදී. 1939 වර්ෂයේදී ආරම්භ වූ දෙවන ලෝක යුද සංග්‍රාමයේ අඳුරු මතකයන් තුළ ප්‍රේක්ෂකයා නිර්වින්දනය කරන්නට සමත් වන මෙම සිනමා කෘතිය දාර්ශනික විග්‍රහයන් පසුබිම් කොටගෙන ගොඩනැඟුවකි. අන්ද්‍රේ තර්කෝස්කිගේ ජීවිතය තුළ දැඩි ලෙස රඳා පැවතුණු දෙවන ලෝකයුද සමයෙහි වූ අඳුරු මතකයන් සහ එම කාලවකවානුව තුළ ඔහු ලැබූ කම්පනයන් සිය දාර්ශනික චින්තනය තුළ නිර්මාණය කරන අතර නවයෝවුන් වියේදී පවුල තුළ වේදනාකාරී ලෙස සිදුවන දික්කසාදයක් පිළිබඳව හා ඊට පෙර තිබූ පවුලේ මතකයන් නැවත ආවර්ජනය කිරීම මිර සිනමා කෘතියේ සාරාංශය ලෙස දැක්විය හැකිය. රුසියානු ඉතිහාසය හා සමාජය පිළිබඳව දර්ශනවාදී මනෝලෝකයක පරාවර්තනයක් ලෙස නිර්මාණය වන මිර සිනමා කෘතිය මිනිත්තු 106ක කාලයක් පුරා දිව යන්නකි. ලෝක සිනමා කලාව දාර්ශනික අධ්‍යයනයකට යොමු කරමින් සිනමාවේ නව දිශානතියක් සනිටුහන් කළ මිර සිනමා කෘතිය ලෝක සිනමා ඉතිහාසයේ විචිත්‍රවත් රූපාන්තරණයක් ලෙස නොමැකී පවතින්නකි. මෙවැනි අලුත් වීඩියෝ බැලීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් සලකුණ ක්ලික් කර අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න. iFocus.lk